ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Other Therana Midday News. අයිබෝන් ඔබ සිටිනේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන දේශීය සම්නාමය අද දෙරණ සමගින් මම ලහිරු ජයවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. අගුණකුල පැලස්ස බන්ධනාගාර රැඳවුවන්ගේ විරෝධතාවය අවසන්. 2018 ගාලු කතිකාව ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී ඇරඹේ. හිටපු DIG නාලක තෙවන දිනටත් CID. උරුබොක්කේ වෙඩි තැබීමක් පුද්ගලයෙකු මරුට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතට. විරෝධතාවයේ නිරතව සිටි අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන් අද පෙරවරු 11:30ට පමණ සිය විරෝධතාවය අවසන් කළා. ඒ බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. මේ පිළිබඳව සවිස්තර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුරදී බලාපොරොත්තු වන්න. ආරක්ෂක අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නවවන වරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සමුළුව සඳහා රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක දෙස් විදෙස් නියෝජිතයින් රැසක් එක්ව සිටියා. සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම යන තේමාව යටතේ ඇරඹි මෙම සමුළුව අද සහ හෙට දිනයන්හිදී පැවැත්වෙනවා. සාගර සතුව පවතින සම්පත් නිවැරදි භාවිතය, සිළු ජාතීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඒවා යොදා ගැනීම, කලාපී ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම, මෙරට ආර්ථික පැවැත්ම සහ ලෝක සාමය සඳහා ඇති සියලුම පාර්ශ්ව එක්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණයි. මෙම සමුළුවේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමිවන් රණසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සමරුතිලනයක් ලබා දීමද සිදු වුණා. උරුබොක්ක හුලන්කන්ද ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් යතුරු පැදියකින් යමින් සිටි අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි. බොක්ක හුලංකන්ද ප්‍රදේශයේ දම්පහල මාර්ගයේදී අද පෙරවරු 9:25ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණා. පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ES චමින්ද දයාරත්න නැමැති මෙම පුද්ගලයාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බවයි පොලිසිය පැවසුවේ. ඔහු අකුරැස්ස වලස්මූල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් උරුබොක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. නව අගමිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ මිනිසුරුවරුන් නීතිඥවරුන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වය. නව අගමිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ පිහිටි විශේෂාධිකරණ ශාලාවේදී. එහිදී නව අගමිනිසුරුවරයා පිළිගනිමින් නීතිපති, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා යන මහත්වරුන් උත්සවය අමතනු ලැබුවා. ඉන් අනතුරුව නව අගමිනිසුරුවරයා සිය දේශනය සිදු කර ඇති අතර අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව එහිදී ඔහු සඳහන් කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය සහ ගරුත්වය තහවුරු වීමට නම් එහි අපක්ෂපාතී භාවය තහවුරු කිරීම වැදගත් බව පෙන්වා දී ඇති අගමිනිසුරුවරයා ජනතාවද අධිකරණ ක්‍රියාදාමය කෙරෙහි බලත් අවධානයකින් පසුවිය යුතු බවද කියා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළා. මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් සහභාගී වී තිබෙනවා. හිටපු නියෝජ පොලිස්පති නාලකද සිල්වා මහතා තෙවන දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ඒ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පළමු වරට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාව හිකැඳවා තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනේදී. එදින ඔහුගෙන් පෑ 9කට අධික කාලයක් ප්‍රකාශය සටහන් කරගත් අතර යළි සිකුරාදා දිනේද නාලකද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෑ 9කට අසන්න කාලයක් ප්‍රකාශය සටහන් කරගත්තා. තෙවන දිනටත් අද පෙරවරු 9ට පමණ නාලකද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහුගෙන් මේ වන විටත් ප්‍රකාශය සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. බඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය අද අලුයම රණමුක්ලම දුම්රිය ස්ථාන සෙලදී පීලිපැනීමකට ලක් වුණා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. මඩකලපු සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය අදාළුයම 2:05ට පමණ මොරගොල්ලාගම සහ මහව දුම්රිය ස්ථාන අතර පිහිටි රණමුක්ලම දුම්රිය ස්ථානය අසලදී මෙලෙස පීලිපැනීමකට ලක් වුණා. දුම්රිය එන්ජිම සහ තවත් මැදිරි තුනක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර එහි ගමන්ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හානියට පත් වූ දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කරන තෙක් මඩකල්පුව දක්වා ධාවනය කෙරෙන දුම්රිය මහව දුම්රිය ස්ථානයේ දක්වා පමණක් ධාවනය කෙරෙන බවයි. උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තරමක් ප්‍රමාද වූද මගින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවයි අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. එමෙන්ම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සහ දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා. විරෝධතාවයේ නිරතව සිටි අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන් අද පෙරවරු 11:30ට පමණ සිය විරෝධතාව අවසන් කළා. ඒ බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. ඉක්ුත් බදාදා සිට අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා යෙදවීමට පියවර ගත් අතර එෙහිදී බන්ධනාගාරයේ යවට ආරක්ෂාව සහ පිටතින් බන්ධනාගාරයට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබනවා. ඊට විරෝධය පළ කරමින් බන්ධනාගාර පරිශ්‍රයේ ඇති නිරීක්ෂණ කුළුණ මතර නැගී සියක පමණ රැඳවුවන් පිරිසක් ඊයේ සිට විරෝධතාවක නිරත වුණා. අද උදෑසන කාලයේද රැඳවුවන් විරෝධතාවය නිරතව සිටි අතර රැඳවුවන් බැලීමට පැමිණෙන පුද්ගලයන් සඳහා අද අවස්ථාව ලබා නොදීමත් සමග බන්ධනාගාර දොරටු ඉදිරිපිට නොසන්සුන්තාවයක්ද හටගත්තා. කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඇති කරගත් එකඟතාවනුව විරෝධතාව අවසන් කිරීමට අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන් පියවරගෙන තිබෙනවා. ඉන්දියාව සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් පී දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා පවසන්නේ පසුගියදා රෝහතු සේවය පිළිබඳව පළ වූ පුවත් එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කළ අසත්‍ය පුවත් බවයි. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. ඊයේ ඊට පස්සේ පොලිස් ප්‍රති ඉන්න බව හොඳට පැහැදිලි. මේ දෙන්න පහුගිය දවස්වල කැලණියේ පාන්දර ගිහිල්ලා හොරෙන් බෝධි පූජාවක පැවැත්තින් ඒකත් පොලිස් ප්‍රතිතුමාගේ පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. ඒ නිසා මේ කුමන්ත්‍රණය රාජ්‍ය මට්ටමේ කුමන්ත්‍රණයක් කියන එක තමයි අපිට හිතෙන දේ. ඒ නිසා 62 කුමන්ත්‍රණය වෙච්ච වෙලාවේ මැතිණිය කුමන්ත්‍රණ කරුවගෙන ඇල්ලලා අරලීගහ මන්දිරයේ කාමරයකට දාලා වහලා තමයි පරීක්ෂණ පටන් ගත්තේ. ඒ නිසා මේක මෙහෙම සරලව යවන එක ඒක රටට හොඳ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ, නීති හා සාමයට හොඳ නැහැ. තම අපි උරුදු විදිහටම ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්නේ ඔය කුණු කන්දලේ ඉන්නේ නැතු එළියට බහින්න කියලා. ඒකත්
එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණය. ජනාධිපතිතුමා එහෙම එකක් කියලා නැහැ. නමුත් කැබිනට් එක වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කීප දෙනෙක් ගිහලා එහෙම එකක් ජනාධිපතිතුමා කිව්වා කියලා ප්‍රකාශ කරලා එවෙලෙම අගමැතිතුමා ඉන්දියාවට කතා කරලා ඒක ගැන සාකච්ඡා කරන්නත් එයා වෙලාවක් ඉල්ලලා මේක අවුස්සලා මේක පිළිබඳව මෝදි අගමැතිතුමාවත් දැනුවත් කරලා මේ රටත් එක්ක ජනාධිපතිතුමාත් එක්ක ඉන්දියාවේ තියෙන මිත්‍රත්වයේ සහෝදරත්වයේ ඒ හොඳ හිත පළුදු කරන්න කරපු කුමන්ත්‍රණයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ ඒ රෝ කතාව. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනම පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ නම් අද ආණ්ඩුවේ නිර්මාණය වී ඇති ගැටුම් කිසිවක් ඇති නොවන බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එයනුව දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පසරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ. පුරා බොහෝ ප්‍රදේශවල සවස් දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය අපේක්ෂා කරනවා. මධ්‍යම ඌව සබරගමුව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර සහ මඩකළප යන දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතුන වෙරළබර ප්‍රදේශවල තැනින් තැන උදැසන කාලයේදී වැසි ඇතිවෙන්න පුළුවන්. මේ අතර පවතින වැසි කාලගුණික තත්ත්වයත් සමග නුවරළිය දිස්ත්‍රික්කයට නායම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් මෙම නායම් අවදානම් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ රාත්‍රී 10:30 සිට ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි. පසුගිය පැය 24 තුළ මිලිමීටර 75 ඉක්මබු වර්ෂාපතනයක් නුවරළිය දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර මේ හේතුවෙන් නායම් බැවුම් කඩාවැටීම්, ගල් පෙරලීම්, පොළව ගිලා බැසීම් සහ පස්කණ්ඩි කඩාවැටීම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. මෙම අවදානම් නිවේදනය නිකුත් කර ඇත්තේ නුවරළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ ඒ අවට ප්‍රදේශවලටයි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. ඒ සමග කොත්මලා ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ඒ සම්බන්ධයෙන් විමසිලිවත් වන ලෙසයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙන්නේ. මේ අතර ඊයේ සෙඹලාණ්ඩුව ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවෙන් කුඩා ඔය බෙහෙත්ගස් අරහා කඩින්නර යන ගංගා පිටර ගැලීමෙන් ඇතිමලේ සෙඹලාණ්ඩුව කළුග්ගහරහා මාර්ගය ජලෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු ඇන හිට තිබුණා. දැන් පුවත් කිහිපයක් හෙටියෙන්. 19,75,000 වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් ඩුබායි සිට මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙකු ගුවන්තුරුපළ රේගු විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන අංශය විසින් ඊයේ පස්වරුවේ මටක්කුලිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ₹40,00,000 ආසන්න මත්කුඩු පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර සිට මතුගම දෙසට ධාවනය වූ වෑන් රථයක් අගලවත්ත දාපිඩිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල නිවසක තාපයක් ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතර හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ඉන්ධන පිරවුම් හලාසලදී යතුරුපැදියක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදැස්සන සිදු අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ලිදුල පොලිස් වසමට අයත් ඩයගම තලව කැලේ ප්‍රධාන මාර්ගයේ නගසේන නගරය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ඊයේ රාත්‍රී 800ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
විවිධ රටවල කාන්තාවන් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ත්‍රාසජනක තරඟවලින් සමන්විත රේඩ් එමර්සන්ස් වැඩසටහන පාසිකුඩාහිදී පසුගියදා පැවැත්වුණා. අදදින මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනා දවස උණුසුම් පුවත් එසැනින් දැනගැනීමට කළ යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරේදි සුනාකාරයෙන් අද දෙරණ SMS එලට් සේවාව සක්‍රිය කර ගැනීමයි. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන් අපගේ වෙබ් අඩවියට www.adadirana.lk වෙත. You are watching Adadirana 24/7. Adadirana 24/7.